ඉතින් ඩීප් ලර්නින් ගැන කතා කරද්දී අපිට සම්පූර්ණයෙන්ම වැඩ කරන්න තියෙන න්‍යූරල් නෙට්වර්ක්ස් එක. ඉතින් මම හිතනවා ඔයාලට මේ විදිහ හොඳ අවබෝධයක් තියෙනවා න්‍යූරල් නෙට්වර්ක් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. අපි කතා කරා ෆෝවර්ඩ් ප්‍රොපගේෂන් ගැන, බෑක් ප්‍රොපගේෂන් ගැන, කොහොමද අපි ලොස් එකක් කැල්කියුලේට් කරන්නේ, කොහොමද වේට්ස් වැලියුස් අප්ඩේට් කරන්නේ. මෙන්න මේ දේවල් ගැන අපි මේ විදිහ කතා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා දැන් අපිට පුළුවන් කියලා මේ න්‍යූරල් නෙට්වර්ක් ස්ට්‍රක්චර් එකක්, ඒකට අදාළ ආකිටෙක්චර් එකක් නිර්මාණය කරන්න ඩීප් ලර්නින් ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරලා. ඉතින් ඒකට අපි පාවිච්චි කරන්නේ TensorFlow. ඉතින් කලින් වීඩියෝස් කීපයක් කරාම අපි කතා කරා කොහොමද TensorFlow පාවිච්චි කරන්නේ, කොහොමද TensorFlow ඉන්ස්ටෝල් කරන්නේ, මෙන්න මේ වගේ දේවල් ගැන. ඉතින් අද අපි බලමු කොහොමද TensorFlow පාවිච්චි කරලා න්‍යූරල් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරන්නේ කියලා. ඒ වගේම තමයි අපිට සුපර්වයිස් මැෂින් ලර්නින් වලදී ප්‍රොබ්ලම්ස් ප්‍රධාන ආකාර දෙකක් හම්බෙනවා. එකක් තමයි රීග්‍රෙෂන් ප්‍රොබ්ලම්ස්, අනිත් එක තමයි ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම්ස්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ආකාර දෙකට අදාළ වීඩියෝස් දෙකක් කරන්න. එතකොට අද අපි මේ වීඩියෝ කරා සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් කොහොමද විසඳන්නේ කියලා. ඉතින් ඒකට අපි සරල උදාහරණයක් ගන්න ඕනේ. අත්‍තරම සරල ඩේටා සෙට් එකක් අපි අරගෙන අපි බලමු කොහොමද මේ දේවල් බිල්ඩ් කරන්න කියලා. කොහොමද ඒකක් විසඳන්න අදාළ න්‍යූරල් නෙට්වර්ක් ආකිටෙක්චර් එකක් බිල්ඩ් කරන්න කියලා TensorFlow පාවිච්චි කළා. ඉතින් ඊට කලින් ඔයාලට යම් අවබෝධයක් තියෙන්න ඕනේ මොකක්ද රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් කියන්නේ කියලා. ඉතින් අපි මැෂින් ලර්නින් ටියුටෝරියල් සීරීස් එකේදී ඒ ගැන වෙනම කතා කරලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතනිනුත් ඒ ගැන ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. හරි. ඉතින් සුපර්වයිස් ලර්නින් ගැන සරලවම කතා කරද්දී අපි මෙතනදී පාවිච්චි කරන්නේ ලේබල් කරපු ඩේටා සෙට් එකක්. ඉතින් රීග්‍රෙෂන් වලදී වුණත් ක්ලාසිෆිකේෂන් වලදී වුණත් අපි පාවිච්චි කරන්නේ ලේබල් කරපු ඩේටා සෙට් එකක්. ඉතින් සරලවම අපි රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකකට දාලා මෙන්න මේ වගේ සරල ඩේටා සෙට් එකක් ගමු. එතකොට මේකේ කොලම් දෙකක් තියෙන එකක් තමයි වෙයිට් එක, අනිත් එක තමයි හයිට් එක. හරි. ඉතින් අපිට මේ ප්‍රොබ්ලම් එක කැමති විදිහකට හදා ගන්න පුළුවන්. එක්කෝ අපිට පුළුවන් වෙයිට් එක පාවිච්චි කරලා හයිට් එකක් ප්‍රෙඩිට් කරන්න, එහෙම නැත්නම් හයිට් එක පාවිච්චි කරලා වෙයිට් එකක් ප්‍රෙඩිට් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහේ සරල ඩේටා සෙට් එකක් පාවිච්චි කරලා තියෙනවා. මම මේක ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙයිට් එක පාවිච්චි කරලා හයිට් එකක් ප්‍රෙඩිට් කරන්න. ඉතින් මම හිතනවා රීග්‍රෙෂන් සහ ක්ලාසිෆිකේෂන් අතර වෙනස ගැන ඔයාලට යම් අවබෝධයක් ඇති කියලා. ඉතින් මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි මෙතනදී විසඳන්න බලාපොරොත්තු වෙන්නේ රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක්. ඒකට හේතුව තමයි අපි ප්‍රෙඩිට් කරන්න යන්නේ, අපි මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරන්න යන්නේ කන්ටිනියුස් වැලියු එකක්. ඒතකොට හයිට් එකනේ අපි ප්‍රෙඩිට් කරන්න යන්නේ. ඒතකොට මේ හයිට් එක ඕනම වැලියු එකක් වෙන්න පුළුවන්, ඕනම නියුමරිකල් වැලියු එකක් වෙන්න පුළුවන්. 10ක් වෙන්න පුළුවන්, 20ක්, 15ක්, 100ක්, 200ක්, ඒ විදිහට ඕනම වැලියු එකක් වෙන්න පුළුවන්. එහෙනම් තමයි මෙතනදී අපි රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් කියලා මේක හඳුන්වන්නේ. එතකොට ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් ගත්තොත් ඒකේ ක්ලාසස් තියෙනවා. එක්ක ක්ලාස් දෙකක්, තුනක්, හතරක්, ඒ විදිහට ක්ලාසස් කීපයක් තියෙනවා. අපි ප්‍රී ඩිෆයින් කරපු ක්ලාසස් කීපයක් තියෙනවා. මෙතනදී එහෙම නැහැ. මෙතනදී කන්ටිනියුස් වැලියු එකක් තමයි මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරන්නේ. හරි. ඉතින් මෙතනදී මම සරල ඩේටා සෙට් එකක් අරන් තියෙනවා. එතකොට මේකේ විදිහට නම් එක ෆීචර් එකයි තියෙන්නේ මේ ඩේටා සෙට් එකට අදාළව. වෙයිට් එක විතරයි. ඒකට අනුව අපි ප්‍රෙඩිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ හයිට් එක. එතකොට මේ තියෙන්නේ ෆීචර් කොලම් එක, මේ තියෙන්නේ ලේබල් කොලම් එක. මේ හයිට් කියන්නේ ලේබල් කොලම් එක. හරි. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු මෙන්න මේ වගේ ප්‍රොබ්ලම් එකක් කොහොමද අපි විසඳන්නේ කියලා. අපි පොඩ්ඩක් මෙන්න මේක ප්‍රස්තාරිකව නිරූපණය කරොත් මෙන්න මේ විදිහට. එතකොට මම x අක්ෂයට අරන් තියනවා weight එක, y අක්ෂයට අරන් තියනවා height එක. එතකොට මේ තියෙන්නේ අපේ data point ටික. weight values සහ height values මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන් මේ ප්‍රස්තාරයට අනුව. එතකොට මේ එක data point එකක් කියන්නේ මේ data set එකේ එක row එකක්. එතකොට එක row එක තියෙනවා weight value එකක් සහ height value එකක්. එතකොට එන්නේ values දෙක සම්බන්ධ කරලා තමයි අපි මේ data point එක නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මේ රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එක අපේ අරමුණ තමයි මෙන්න මේ ඩේටා සෙට් එකට අනුව, මෙන්න මේ ඩේටා පොයින්ට් වලට අනුව මේ හරහා අපිට ගමන් කරන්න පුළුවන් බෙස්ට් ෆිට් ලයින් එක හදාගන්න එක. ඒතොර අපිට ඒක සරලව මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා අර ඩේටා පොයින්ට් හැම එකටම සාධාරණ විදිහට තමයි මෙන්න මේ බෙස්ට් ෆිට් ලයින් එක හැදෙන්නේ. ඉතින් මෙන්න මේ බෙස්ට් ෆිට් ලයින් එක හදාගන්න එක තමයි අපේ ට්‍රේනින් ෆේස් එකේදී අරමුණ වෙන්නේ. එතකොට අපි මොඩල් එකක් ට්‍රේන් කරාට පස්සේ, එහෙම නැත්නම් මේ ඩීප් ලර්නින් වලදී න්‍යූරල් නෙට්වර්ක් එකක් ට්‍රේන් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ බෙස්ට් ෆිට් ලයින් එක විතරයි. එතකොට අපිට ඩේටා පොයින්ට් එක වැඩක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මේ බෙස්ට් ෆිට් ලයින් එක. එහෙම නැත්නම් ඒ අදාළ පැටර්න් එක, ඒ ඩේටා පොයින්ට් වලට අනුව එයා ඉගෙනගත්ත පැටර්න් එක. මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරලා මෙයාට පුළුවන් ඊට පස්සේ ප්‍රෙඩික්ෂන් ෆේස් එකේදී, එහෙම නැත්නම් අපි ප්‍රෙඩික්ෂන් එකක් ගද්දී weight value එකක් දුන්නොත් එහෙම ඊට අදාළ height value එකක් ප්‍රෙඩිට් කරන්න. දැන් උදාහරණයක් විදිහට මම weight එක යම් මගියක් දෙනවා. යම් මගියක් දුන්නාම මෙයා ඒකට අදාළව height value එකක් ප්‍රෙඩිට් කරනවා. එන්නේ මේ විදිහට තමයි මෙන්න මේ regression problem එකක් සරලවම වැඩ කරන්නේ. හරි. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි කතා කරලා තියෙනවා අතර machine learning tutorial series එකේදී කොහොමද කරන්න කියලා. ඒතර අපිට පාවිච්චි කරන්න පුළුවන් linear regression වගේ algorithms. හැබැයි මෙතනදී අපි සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ neural networks. මොකද අපි කතා කරන්නේ මේ deep learning ගැන. හරි. ඉතින් deep learning වලදී neural network එකක් අපිට මෙන්න මේ විදිහට සරලවම හඳුන්වන්න පුළුවන්. එතකොට මම මෙතන input layer එක හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන hidden layer එක,
ඊටොස මේ තියෙන්නේ output layer එක. හරි මුලින් අපි input layer එක ගැන කතා කරොත් ඔයාලට පේනවා මම මේ විදිහට x1 කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අපේ features ටික බැලුවොත් එහෙම ඔයාලට පේනවා weight කියලා එකම එක feature එකයි තියෙන්නේ. ඉතින් ඒ value එකක් විතරයි මෙන්න මේ neural network එකට අත්‍තරම දෙන්නේ. හිතන්නකෝ මේකේ features දෙකක් තිබ්බා කියලා. weight එකට අමතරව හිතන්නකෝ gender එක තිබ්බා කියලා. එන්න මේ වගේ අවස්ථාවකදී අපිට මෙතනදී input layer එකේදී input node දෙකක් දෙන්න වෙනවා. එහෙම නැත්නම් features දෙකක් දෙන්න වෙනවා. ඊට පස්සේ hidden layer එක ගැන කතා කරද්දී අත්‍තරම hidden layers ගන්න අපිට තීරණය කරන්න පුළුවන් අපිට කැමති ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් neural network architecture එක build කරද්දී ඒක අපි තීරණය කරන්න ඕනේ ඒ වගේම තමයි මේ hidden layers වල පාවිච්චි කරන neuron ගන්න දැන් මෙතන නම් උදාහරණයක් විදිහට neuron 4යි අපි පාවිච්චි කරලා තියෙන්නේ ඉතින් ඒකත් අපිට define කරන්න පුළුවන් අපිට තීරණය කරන්න පුළුවන් neuron කීයක් පාවිච්චි කරනවද hidden layers කීයක් පාවිච්චි කරනවද කියලා හරි ඒ වගේම output layer ගැන කතා කරද්දී ඔයාලට පේනවා එකම එක neuron එකයි මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ model එකෙන් ඇත්තම අපිට ඕන මේ neural network එකෙන් ඇත්තම අපිට ඕන එකම එක value එකයි. ඒ තමයි height එක. ඉතින් weight එක input විදිහට දෙනවා height එක output විදිහට දෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මෙතනදී input layer එකට එක value එකක් දීලා තියෙන්නේ x1 කියලා. ඒ වගේම තමයි output layer එකට එක neuron එකක් දක්වලා තියෙන්නේ. අපිට ඕනේ එක value එකයි. මොකක් හරි continuous value එකක් අපිට ඕන height එක වෙනුවට. හරි ඉතින් මෙන්න මේ විදිහට අපිට සරල ආකෘටිචර් එකක් බිල්ඩ් කරන්න පුළුවන් න්‍යූරල් නෙට්වර්ක් ආකෘටිචර් එකක් මෙන්න මේ ඩේටා සෙට් එකට අදාළව මෙන්න මේ ප්‍රොබ්ලම් එකට අදාළව එතකොට අපේ ප්‍රොබ්ලම් එක තමයි weight එකට අනුව height එක තීරණය කරන එක හරි ඉතින් අපි සරලවම බලමු වෙන TensorFlow පාවිච්චි කරලා මෙන්න මේ වගේ සරල ආකෘටිචර් එකක් කොහොමද බිල්ඩ් කරන්නේ කියලා ඉතින් මෙන්න මේ වගේ සරල කෝඩ් එකක් අපිට බලා ගන්න පුළුවන් එතකොට මම මෙතනදී sequential API එක පාවිච්චි කරලා තියෙන්නේ ඉතින් මේකෙදිත් न्यूरल नेटवर्क आर्किटेक्चर का बिल्ड करना अपिट आकार कीपैक पाविच करना पुलवान TensorFlow वाली मम मेतन सीक्वेंशियल एपीआई का पाविच करती है एक वाला पेन मम डेंस लेयर्स देखा पाविच करती है ඉතින් අතරම මේ ඩෙන්ස් ලේයර්ස් දෙක පාවිච්චි කරලා තියෙන්නේ එකක් හිඩන් ලේයර් එකට අනිත් එක අවුට්පුට් ලේයර් එකට. එතකොට හිඩන් ලේයර් ගැන කතා කරද්දී ඔයාලට පේනවා මේ ඩෙන්ස් ලේයර් එක ඇතුලේ මම හතරක් කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ හතරක් කියලා හඳුන්වලා තියෙන්නේ ඒක ඇතුලේ අපි පාවිච්චි කරන න්‍යූරෝන ගාන. ඊළඟට ඒකෙදී අපි ඉන්පුට් ෂේප් එකක් දීලා තියෙනවා එකයි කියලා. ඉතින් අත්‍තරම අපි එක වැලියු එකයි ඉන්පුට් වැලියු එකක් විදිහට දෙන්නේ. ඒ හින්දා තමයි මෙතනදී ඉන්පුට් ෂේප් එක එකයි කියලා මම හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට වැලියුස් කීපයක් ඉන්පුට් විදිහට දෙන්න ඕන නම් ඒ කියන්නේ අපේ ඩේටා සෙට් එකේ ෆීචර්ස් කීපයක් තියෙනවා නම් ඒ ගානට අනුව අපි ඉන්පුට් ෂේප් එක මෙතනදී හඳුන්වන්න ඕන. ඊළඟට අවුට්පුට් ලේයර් එක. අවුට්පුට් ලේයර් එක තමයි මම මෙන්න මේ විදිහට දෙවනි ඩෙන්ස් ලේයර් එක විදිහට හඳුන්වලා තියෙන්නේ. ඉතින් දෙවනි ඩෙන්ස් ලේයර් එකේ ඔයාලට පේනවා එක න්‍යූරෝනෙයි මන් දක්වලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකෘටිචර් එකට අනුව එක න්‍යූරෝනෙයි තියෙන්නේ. එතනින් අපිට අවශ්‍ය වෙන්නේ එක වැලියු එකයි. ඒ කියන්නේ height එකට අදාළ වැලියු එක. හරි. මෙන්න මේ විදිහට තමයි අපි මොඩල් එක ආකෘටිචර් එක, මොඩල් එක ස්ට්‍රක්චර් එක බිල්ඩ් කරන්නේ TensorFlow පාවිච්චි කරලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට TensorFlow පාවිච්චි කරලා මොඩල් එක ආකෘටිචර් එක බිල්ඩ් කරාට මදි. ඊළඟට අපි හඳුන්වන්න ඕනේ මේකේ loss function එක මොකද්ද ඊට පස්සේ මේකේදී weights update වෙන්නේ කොහොමද මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒක තමයි මම මෙතනදී කරලා තියෙන්නේ compile the model කියන කොටසේදී. ඒතර අපිට පාවිච්චි කරන්න පුළුවන් එතනදී model.compile ඊට පස්සේ අපිට ඒ යටතට දෙන්න පුළුවන් අපි පාවිච්චි කරන loss function එක ඒ වගේම optimize එක ඒ වගේම අපි ඒකේ performance එක තීරණය කරන්න පාවිච්චි කරන matrix එක. ඉතින් මම මෙතනදී පාවිච්චි කරන loss function එක වෙනුවට tf.keras.losses.mae කියලා. ඉතින් මේ mae කියන්නේ mean absolute error කියන එක. ඉතින් අපිට පුළුවන් mean squared error එක පාවිච්චි කරන්න පුළුවන් mean absolute error එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දිත් අපි කතා කරලා තියෙනවා ඇත්තම regression problem වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් loss functions මොනවද කියලා. හරි. ඊළඟට අපි optimize එකක් හඳුන්වලා තියෙනවා. ඉතින් optimize එක විදිහට අපිට එක එක optimizers පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ optimize එකෙන් කරන්නේ ඇත්තම weights values update කරන එක back propagation වලදී. ඉතින් අපි එක optimize එකක් ගැන මේ විදිහට කතා කරලා තියෙනවා stochastic gradient descent කියන optimize එක. එහෙම නැත්නම් algorithm එක ගැන. ඉතින් මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් optimize එකක් තමයි මේ Adam optimize එක කියන්නේ. ඉතින් අපිට පුළුවන් stochastic gradient descent පාවිච්චි කරන්න පුළුවන් Adam optimize එක පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට optimizers අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අදරම කෝඩ් එකේදී බලමු කොහොමද stochastic gradient descent වලට කොහොමද perform කරන්නේ ඒ වගේම Adam වලට කොහොමද perform කරන්නේ කියලා. හරි ඊළඟට මම matrix එක විදිහට MAE ඒ කියන්නේ mean absolute error කියන එකම හඳුන්වලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් mean absolute error එක හරි එහෙම නැත්නම් mean squared error එක හරි මෙතනදී පාවිච්චි කරන්න. මොකද අපි මෙතනදී වැඩ කරන්නේ regression problem එකක් එක්ක. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි මොඩල් එක ස්ට්‍රක්චර් එක හැදුවට පස්සේ ඊට පස්සේ ඒක කම්පයිල් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මොඩල් එක ට්‍රේන් කරන්න.
ඉතින් මේක ට්‍රේන් කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කෝඩ් එක model.fit model.fit කියලා දීලා ඒක ඇතුළට අපිට දෙන්න පුළුවන් x data set එකේ කියන්නේ features values ටික සහ label ටික ඊට අදාළ label ටික. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ එයාට පුළුවන් forward propagation ඊට පස්සේ back propagation හරහා NA neural network එක ට්‍රේන් කරන්න. ඒකට අදාළ weights values update කරන්න iterations ගන්නට අනුව. ඉතින් මම මෙතනදී epoch num එකක් දීලා තියෙනවා 10යි කියලා. ඉතින් අපි epoch ගැනත් කලින් කතා කරලා තියෙනවා. එතකොට මේකේදී සරලවම කියන්නේ අපේ සම්පූර්ණ data set එක මෙන්න මේ neural network එකට 10 වතාවක් පෙන්වනවා කියලා. අපේ සම්පූර්ණ training data set එක මේ neural network එකට 10 වතාවක් පෙන්වනවා කියලා. ඉතින් ඒක තමයි මෙතනදී හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ පියවර තුන හරහා තමයි අපි සරලවම neural network architecture එකක් build කරලා ඒක compile කරලා ඒක train කරන්නේ. ඉතින් මේ training process එකෙන් පස්සේ අපිට හම්බෙනවා model එකක්. ඒ හරහා ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් predictions ගන්න. ඒ කියන්නේ අපි weight value එකක් දුන්නාම ඊට අදාළ height value එකක් ගන්න හැකියාව තියෙනවා. මෙයා training phase එකේදී build කරගත්ත pattern එකට අනුව. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති neural network architecture කොහොමද TensorFlow හරහා build කරන්න කියලා. ඉතින් අපි දැන් බලන්න ඕනේ practically කොහොමද මේ දේ කරන්න කියලා. අපි බලමු වෙන සරල data set එකක් අරගෙන एक प्रोसेस कर ला कोहमत अपी न्यूरल नेटवर्क आर्किटेक्चर बिल कर ला एक इवेल्युएट करने की ला ये वगे बालमु अपी न्यूरल नेटवर्क आर्किटेक्चर के हिडन लेयर्स विनाश कर ला इधर से ऑप्टिमाइजर्स विनाश कर ला लॉस फंक्शंस विनाश कर ला मैं हिडन लेयर्स वाला तीन न्यूरॉन विनाश कर ला मिन्न में देवल विनाश कर ला कोहमत अपी मेक गुडाक होंद मॉडल लेकर बाउट कन्वर्ट करने की ला හරි එහෙනම් අපි යමු කොලැබ් වලට අපි ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක සිද්ධ කරන්නේ කියලා හරි ඉතින් මම මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන තියෙනවා මම මෙතනින් යනවා කොලැබ් නෝට්බුක් එකක් ඕපන් කරගන්න මම යනවා colab.research.google.com කියන වෙබ්සයිට් එකට ඉතින් මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අලුතෙන් Google කොලැබ් නෝට්බුක් එකක් ඕපන් කරන්න මෙන්න මේ විදිහට ක්‍රියේට් කරන්න හැකියාව තියෙනවා මම මෙතනින් new notebook කියන එක දෙනවා හරි එතකොට මෙන්න මේ විදිහට අපිට Google කොලැබ් නෝට්බුක් එකක් ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා හරි ඉතින් මම මේකේ ටයිටල් එකත් වෙනස් කරන්නම් මේ විදිහට රීග්‍රෙෂන් කියලා දෙන්නම් රීග්‍රෙෂන් ඊට පස්සේ න්‍යූරල් නෙට්වර්ක් කියලා දෙන්නම් හරි එතකොට අපි මෙතනදී විසඳන්න බලාපොරොත්තු වෙන්නේ රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් ඉතින් ඒකට අදාළව මම ඩමි ඩේටා සෙට් එකක් පාවිච්චි කරනවා මම මේ ඩේටා සෙට් එක ගන්නේ කැගල් වෙබ්සයිට් එකේ ඉතින් මම මේ විදිහට කැගල් එකට යනවා එතකොට මම මේ විදිහට සරල ඩේටා සෙට් එකක් තෝරගෙන තියෙනවා ඇත්තටම මම මේකේ ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට එතනින් ගන්න පුළුවන්. ඉතින් මේ data set එක ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ feature values එකයි තියෙන්නේ. X කියලා feature values එකක් තියෙනවා. label column එකක් මේ විදිහට තියෙනවා. එතකොට X values කීපයක් තියෙනවා සහ ඒකට අදාළ Y values කීපයක් තියෙනවා. ඉතින් මේකේදී ඔයාලට බලා ගන්න පුළුවන් label column එක. ඒ කියන්නේ මේ Y කියන value එක බැලුවොත් එහෙම තේරෙනවා මේක continuous value එකක්. මේක regression problem එකකට අදාළ value එකක්. ඔයාලට පේනවා ඕනම value එකක් වෙන්න පුළුවන්. අර classes කීපයක් නැහැ. classification වලදී වගේ. හරි ඉතින් මම මේක මෙන්න මේ විදිහට ගන්නවා දැන් එතකොට මේකේත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට text.csv කියලා තියෙනවා ඒ වගේම train.csv කියලා csv ෆයිල් දෙකක් තියෙනවා හරි ඉතින් මම මේ කොලැබ් නෝට්බුක් එකට ගන්න මම මේ link එක පාවිච්චි කරනවා මේකට අදාළ link එක data set link එක අපි යම් මුලින්ම කොලැබ් නෝට්බුක් එකට ඉතින් ඒ දේ කරන්න අපිට අත්‍තරම මෙතනදී library එකක් install කරගන්න ඕනේ මම මෙන්න මේ විදිහට ඒක install කරගන්නවා pip command එක පාවිච්චි කරලා මම මෙතන දෙනවා pip install open datasets මෙන්න මේ විදිහට දෙනවා pip install open datasets කියලා මම මේක දැන් run කරනවා මේ විදිහට හරි ඒක සාර්ථකව install වුණා දැන් අපිට පුළුවන් අදාළ libraries ටික පාවිච්චි කරලා ඒ වගේම අර dataset එක පාවිච්චි කරලා ඒක download කරලා මෙතනට මෙන්න මේ directory එකට එතනින් එහාට වැඩ කරගෙන යන්න හරි ඉතින් මම මෙතනදී import කරගන්නවා මෙන්න මේ වගේ libraries කීපයක් එතකොට මෙතන තියෙනවා pandas ඊට පස්සේ matplotlib tensorflow ඊට පස්සේ open datasets. ඉතින් මේ open datasets කියන එක අපි පාවිච්චි කරන්නේ අර kaggle website එකෙන් data set එක download කරගන්න. ඉතින් tensorflow පාවිච්චි කරන්නේ අතම neural network එක build කරන්න. ඒ වගේම matplotlib පාවිච්චි කරනවා මම මෙතනදී data visualize කරන්න pandas පාවිච්චි කරනවා අපේ data set එකත් එක්ක වැඩ කරගෙන යන්න. හරි මම මේ දේවල් ටික import කරගන්නවා මේ විදිහට. හරි සාර්ථකව import වුණා. දැන් අපිට පුළුවන් අදාළ data set එක डाउनलोड කරගන්න මෙන්න මේ විදියට මම දෙනවා od.download ඉතින් od කියලා මම මෙතනදී ගත්තේ open data sets කියන එක ඒක හරහා අපිට පුළුවන් මෙන්න මේ විදියට डाउनलोड කරගන්න ඉතින් මේ link එක ඇත්තරම මෙන්න මේ kaggle website එක
ඒ අදාළ data set එකට අදාළ link එක. ඉතින් ඒකම තමයි මම මෙතනට copy කරලා ගත්තේ. හරි. මේක මෙන්න මේ විදිහට මම run කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට username එකක් ඉල්ලනවා. ඒ වගේම තමයි මෙයාලා ඊළඟට key එකක් ඉල්ලනවා. ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අපි Kaggle website එකට ඇත්තටම log වෙලා ඉන්න ඕනේ මේ විදිහට. ඔයාලට පේනවා මම මේ විදිහට log වෙලා ඉන්නවා. අපිට පුළුවන් මේ setting වලට ගිහිල්ලා මෙතනින් API key එකක් එහෙම නැත්නම් create new token කියන එක හරහා අපිට පුළුවන් යුසර්නේම් එක සහ ඒකට අදාළ key එක ගන්න. ඉතින් මම මෙතන create new token කියන එක දෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට download කරගන්න පුළුවන්. ඉතින් මේ download කරගත්තක බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් යුසර්නේම් කියලා එකක් තියෙනවා. ඒකට අදාළ මගේ යුසර්නේම් එක තියෙනවා. ඊට පස්සේ key කියලා key එකක් තියෙනවා. ඒකට අදාළ value එක විදිහට මෙන්න මේ විදිහට key එකක් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ දෙක අපිට පාවිච්චි කරලා පුළුවන් අපිව authenticate කරන්න. එතකොට තමයි අපිට මේ Kaggle website එකෙන් data set download කරන්න අවස්ථාව දෙන්නේ. හරි ඉතින් මම මේ user name එකට අදාළව මෙන්න මේ user name එක copy කරලා අරන් මෙතනට දෙනවා. හරි ඉතින් ඒ වගේම යාලා Kaggle key එක ඉල්ලනවා. ඉතින් ඒකත් අපිට ගන්න පුළුවන් notepad එකෙන් මෙන්න මේක copy කරලා මම මෙතනට දෙනවා. හරි දැන් ඒක run කරොත් එහෙම අපිට මේක සරලවම මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන්. හරි ඉතින් regression problem එක විසඳන්න ඒකට ඕන කරන data set එක අපිට මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන්. හරි දැන් අපි පොඩ්ඩක් විතර බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් random linear regression කියලා ෆෝල්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් අදාළ csv ෆයිල් දෙකක්. ඉතින් test.csv කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ වගේම train.csv කියලා csv ෆයිල් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරලා අපිට මෙතනින් එහාට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම අර real world data set එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම මෙතනදී මේක demonstrate කරන්න මෙන්න මේ වගේ සරල dummy data set එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට කැමති data set එකක් මේකට ආදේශ කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ විදිහට data set එකක් download කරගත්තා. දැන් අපිට පුළුවන් ඒක මෙන්න මේ විදිහට load කරගන්න. මම ඒක load කරගන්න මේ විදිහට pandas පාවිච්චි කරනවා. pandas වල read csv කියන method එක. ඉතින් ඒක හරහා අපිට ඒක load කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන random linear regression කියලා fold එක තියෙන්නේ. ඒකට යනවා මේ විදිහට. ඒකේ test.csv කියන එක තමයි මම මෙතනට open කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ train.csv කියන එක උනත් ගන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඉතින් මේ data set එක සම්පූර්ණයෙන්ම මම මේ විදිහට data කියලා variable එකකට assign කරලා තියෙනවා. හරි. දැන් අපි මේක run කරලා බලමු. හරි. දැන් අපිට ඕන නම් පුළුවන් මේ data set එකේ මුල් values කීපේ බලන්න මෙන්න මේ විදිහට. හරි. ඔයාලට පේනවා x values ටික මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. y values ටික මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆීච එක විදිහට මෙන්න මේ x column එක ගන්නවා, label එක විදිහට y column එක ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ data set එක දීලා neural network එකක් train කරාට පස්සේ අපි දෙන ඕනම x value එකකට අදාළව ඒ neural network එකකින් ගන්න පුළුවන් අපිට ඒකට අදාළ y value එකක්. ඉතින් ඒ වගේම අපි මේකේ shape එක පොඩ්ඩක් බැලුවොත් එහෙම data set එකේ shape එක මම මේ විදිහට දෙනවා data.shape. හරි ඔයාලට බලා ගන්න පුළුවන් data record 300ක් තියෙනවා. ඇත්තරම data record 300ක් තියෙනවා, column දෙකක් තියෙනවා. ඉතින් අපි දන්නවා column දෙක කියන්නේ මෙන්න මේ x column එක සහ y column එක. හරි. දැන් අපි මෙන්න මේ සම්පූර්ණ data set එක x වලට සහ y වලට බෙදාගමු. ඒ කියන්නේ features විදිහට සහ label column එක විදිහට. ඉතින් මම x කියලා මේ විදිහට දෙනවා. ඒකට මම ගන්නෙ data set එකේ x කියන column එක. ඒ වගේම y විදිහට ගන්නෙ data set එකේ y කියන column එක. මෙන්න මේ විදිහට. ඉතින් ඕනනම් අපිට මේ විදිහට x ආපහු බලන්නත් පුළුවන් අපිට. එතකොට මෙන්න මේ විදිහට x values ටික තියෙනවා. මේ තියෙන ඒතර x values ටික, මේ තියෙන ඒකට අදාළ index numbers, ඒ වගේම තමයි y values ටික මේ විදිහට බලන්නත් පුළුවන්. ඒතර මේ තියෙන්නේ y column එක. එහෙම නැත්නම් අපේ label column එක. හරි. ඒ වගේම මම මේක පොඩ්ඩක් visualize කරලා බලනවා අපේ x values ටික සහ y values ටික කොහොමද ඇත්තරම මේක නිරූපණය කරන්න පුළුවන් කියලා. අපිට ඒක මෙන්න මේ විදිහට කරන්න පුළුවන් matplotlib library එක හරහා. ඉතින් matplotlib වලදී ඔයාලට මතක ඇති අපි ඒක import කරේ plt කියලා. matplotlib.pyplot as plt කියලා. ඒතර plt කියලා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට දෙනවා plt.scatter. ඒකට මම x values ටික සහ y values ටික දෙනවා. ඒ වගේම තමයි color එක මම දීලා තියෙනවා මෙන්න මේ විදිහට simple b කියලා. ඒ කියන්නේ blue කියන color එක. නිල් පාටකින් තමයි මම මේක නිරූපණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊට පස්සේ plt.show කියන method එක හරහා අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ සම්පූර්ණ data set එක. ඒතර මේ x අක්ෂයට තියෙන්නේ x values ටික. එහෙම නැත්නම් feature එක. ඇත්තටම අපි ගාව තියෙන එක feature එකයිනේ. ඇත්තටම features දෙකක් තිබුණා. අපිට මේක මෙන්න මේ විදිහට නිරූපණය කරන්න බෑ. අපිට එහෙනම් මේක ත්‍රිමාණ විදිහට 3D විදිහට තමයි නිරූපණය කරන්න පුළුවන්.
හැබැයි මෙතනදී එක ෆීචර් එකක් තිබ්බ හින්දා ඒ ෆීචර් එක සහ ලේබල් කොලම් එක NA2 x සහ y වලට අරගෙන අපිට මෙන්න මේ විදිහට ද්විමාන විදිහට 2D විදිහට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් දැන් න්‍යූරල් නෙට්වර්ක් එක පාවිච්චි කරලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඩේටා සෙට් එකට අනුව බෙස්ට් ෆිට් ලයින් එකක් හදා ගන්න එක. හරි. ඉතින් මේ දේ කරන්න කලින් අපි මුලින්ම මේ සම්පූර්ණ ඩේටා සෙට් එක ට්‍රේන් කරන්නයි ටෙස්ට් කරන්නයි බෙදාගමු. ට්‍රේනින් සෙට් එක විදිහට සහ ටෙස්ටිං සෙට් එක විදිහට. මම එක මෙන්න මේ විදිහට කරනවා. අපිට පුළුවන් මෙන්න මේ වගේ කෝඩ් එකක් එකට පාවිච්චි කරන්න. හරි. එතකොට ට්‍රේන් ටෙස්ට් ස්ප්ලිට් කියන මෙතඩ් එක හරහා අපිට මේ දේ කරන්න පුළුවන්. ඒතර මම මෙතන හඳුන්වලා තියෙනවා x train, x test, y train, y test කියලා. ඒතර මේ තියෙන ට්‍රේන් කරන්න අපි පාවිච්චි කරන x values ටික, ටෙස්ට් කරන්න අපි පාවිච්චි කරන x values ටික, ඊට පස්සේ ට්‍රේන් කරන්න අපි පාවිච්චි කරන y values ටික සහ ටෙස්ට් කරන්න අපි පාවිච්චි කරන y values ටික. ඒ වගේම මෙතන මම x සහ y ඒ ඩේටා ටික දීලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් සයිස් එක මම මෙතන හඳුන්වලා තියෙනවා 0.2 කියලා. ඒතර 180ක් යනවා ට්‍රේන් කරන්න, 120ක් යනවා ටෙස්ට් කරන්න. හරි. දැන් මම මේක රන් කරලා පෙන්නන්නම් මේ විදිහට. හරි. සාර්ථකව රන් වුණා. අපි බලමු එහෙනම් කොච්චර ප්‍රමාණයක් යනවාද කියලා ට්‍රේන් කරන්න. x train dot shape. ඒ වගේ මම බලන්න x test dot shape. හරි ඔයාලට පේනවා 240ක් ගිහිලා තියෙනවා ට්‍රේන් කරන්න 60ක් ගිහිලා තියෙනවා ටෙස්ට් කරන්න. ඉතින් ඔයාලට මතක ඇති සම්පූර්ණ ඩේටා සෙට් එක තිබ්බා 300ක්. මෙන්න මේ විදිහට 300ක් තිබ්බා. දැන් එකකින් 300ෙන් 240ක් ට්‍රේන් කරන්න යනවා. එකකින් 60ක් ටෙස්ට් කරන්න යනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට වෙන් කරගත්තට පස්සේ ට්‍රේන් කරන්නයි ටෙස්ට් කරන්නයි අපිට ඒකත් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන් කලින් විදිහටම. මම ඒකට මෙන්න මේ වගේ කෝඩ් එකක් පාවිච්චි කරනවා. matplotlib අපිට සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මම මෙතනදී ට්‍රේනින් සෙට් එක x train සහ y train පාවිච්චි කරලා වෙනම එකක් හදනවා. ඊට පස්සේ x test සහ y test පාවිච්චි කරලා වෙනම නිරූපණය කරනවා. එතකොට මම ඒක නිරූපණය කරන්න වෙනස් කරගන්නේ මෙන්න මේ විදිහට ඒක පාවිච්චි කරන ඒ data point පාවිච්චි කරන කලයක. එතකොට ට්‍රේනින් සෙට් එක මම මේ විදිහට blue එහෙම නැත්නම් නිල් පාටින් නිරූපණය කරනවා. testing set එක මම මේ විදිහට yellow එහෙම නැත්නම් කහ පාටින් නිරූපණය කරනවා. හරි දැන් අපි මේක run කරලා බලමු. හරි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ට්‍රේනින් සෙට් එකට සහ ටෙස්ටිං සෙට් එකට කොහොමද ඩේටා වෙන් වෙලා තියෙන්නේ කියලා. ඒතර මේ නිල් පාටින් දක්වලා තියෙන ට්‍රේනින් ඩේටා, කහ පාටින් දක්වලා තියෙන ටෙස්ටිං ඩේටා. ඒතර මේ නිල් පාටින් දක්වලා තියෙන ඩේටා පාවිච්චි කරලා තමයි අපි බෙස්ට් ෆිට් ලයින් එක හදාගන්නේ. ඊට පස්සේ බෙස්ට් ෆිට් ලයින් එක හදාගත්තට පස්සේ අපි ටෙස්ටිං සෙට් එක පාවිච්චි කරලා බලනවා ඒක කොච්චර දුරට හොඳට පර්ෆෝම් කරනවද කියලා. හරි ඒක තමයි සරලවම අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඉතින් දැන් තමයි අපි ඇත්තටම අපේ මාතෘකාවට එන්නේ. එතකොට අපේ මාතෘකාව තමයි TensorFlow පාවිච්චි කරලා න්‍යූරල් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරන එක. ඒකට අදාළ ආකිටෙක්චර් එක බිල්ඩ් කරන එක. ඉතින් මම මේ විදිහේ ටෙක්ස්ට් එකක් මෙතනට දෙන්නම් ඇත්තටම. මම මෙතනට දෙනවා මොඩල් බිල්ඩින් කියලා. හරි එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මොඩල් බිල්ඩින් පාර්ට් එකට එන්නේ. ඉතින් ඇත්තටම ඩේටා සෙට් එකක් ගත්තාම මේකේ ප්‍රී ප්‍රොසෙසින් පාර්ට් කීපයක්ම තියෙන්න පුළුවන්. හැබැයි මම මෙතනදී ඩමි ඩේටා සෙට් එකක් පාවිච්චි කරේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ ඩේටා ප්‍රී ප්‍රොසෙස් කරන එක නෙමෙයි මේ විදිහට මොඩල් එකක් බිල්ඩ් කරන එක. එහෙම නැත්නම් න්‍යූරල් නෙට්වර්ක් ආකිටෙක්චර් එකක් බිල්ඩ් කරන එක පෙන්වන එක මේ TensorFlow පාවිච්චි කරලා. ඉතින් එහිඳ තමයි මම කෙලිම මෙතනට ආවේ මොඩල් බිල්ඩින් පාර්ට් එකට. හරි. දැන් එහෙනම් අපි මුලින්ම මොඩල් එකක් ක්‍රියේට් කරගමු. මම මේ විදිහට දෙන්නම් create a model. හරි ඉතින් මම මෙතනදී sequential API එක පාවිච්චි කරන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට ඒක බිල්ඩ් කරන්න පුළුවන් අපේ neural network architecture එක. ඔයාලට මතක ඇති අපි අර උදාහරණයක් දැක්ක neural network architecture එක මෙතන බිල්ඩ් කරගමු. එතකොට අපි input layer එකේ ඇත්තටම එක value එකයි තියෙන්නේ. hidden layer එකට මම node 4ක් පාවිච්චි කරනවා. output layer එකටත් එක node 2යි පාවිච්චි කරන්නේ. මොකද අපිට එක value එකයි predict කරන්න ඕනේ. එක value එකයි එන්න ඕන. හරි මම මෙන්න මේ විදිහට දෙන්නම්. අපි TensorFlow import කරගත්ත ඔයාලට මතක ඇති කලින් අපි TensorFlow import කරගත්ත TF කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් TF.keras.sequential. හරි. හරි ඉතින් මෙන්න මේ sequential කියලා class එක ඇතුලේ අපිට පුළුවන් list එකක් විදිහට අදාළ layers ටික හඳුන්වන්න. ඉතින් මම මේක හඳුන්වන්නම් සරලව model කියලා. අපේ මොඩල් එක තමයි මම මේ විදිහට බිල්ඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් මම මෙතන මේ විදිහට දෙනවා tf.keras.layers.dense. ඉතින් මෙතන dense කියලා අපි හඳුන්වන්නේ fully connected layers. fully connected layers කියන එක තමයි මේ විදිහට dense කියලා හඳුන්වන්නේ. මෙතනට අපිට පුළුවන් අදාළ න්‍යූරෝන ගාණක් දෙන්න. ඔයාලට මෙන්න මේ විදිහට පේනවා අදාළ න්‍යූරෝන ගාණක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට units කියලා තියෙනවා.
යුනිට්ස් කියලා තියෙනවා ඒ නියුරෝන ගාන දෙන්න පුළුවන් ඊට පස්සේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට එක එක දේවල් මේකට ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් මම මුලින්ම නියුරෝන ගානක් දෙන්නම් ඇත්තටම අපි මේ හැදුවේ අපේ හිඩන් ලේ එක හිඩන් ලේ එකට අපිට කැමති නියුරෝන ගානක් දෙන්න පුළුවන් මම උදාහරණ විදිහටම 4යි කියලා දෙන්නම් ඒ වගේම තමයි අපිට මෙතනදි ඉන්පුට් ෂේප් එකක් හඳුන්වන්න පුළුවන් මම මෙන්න මේ විදිහට දෙන්නම් ඉන්පුට් ෂේප් ඉතින් ඔයාලට මතක ඇති ඇත්තම අපේ ඉන්පුට් ෂේප් එක බැලුවොත් එහෙම අපි එක වැලියු එකයි දෙන්නේ මේක විදිහට නම් x කියන වැලියු එක විතරයි x කියන වැලියු එක දෙනවා අවුට්පුට් ලේකේදී අපිට ගන්න ඕනේ y කියන වැලියු එක එතකොට අර කලින් කතා කරපු උදාහරණ විදිහට නම් අපි weight එක දෙනවා ඉන්පුට් විදිහට අවුට්පුට් එක විදිහට height එක ගන්නවා එන්නේ වගේ එතකොට මෙතන එක වැලියු එකයි දෙන්න ඕනේ එහෙනම් මම මෙන්න මේ විදිහට දෙනවා එක හරි එතකොට මම මේ විදිහට හිඩල් ලේ එක හදාගත්තා ඊට පස්සේ අපි හදා ගන්න ඕනේ අවුට්පුට් ලේ එක මම මෙන්න මේ විදිහට දෙනවා ඉතින් හිඩල් ලේස් තව ඕනනම් අපිට පුළුවන් තව මෙන්න මේ විදිහට දිගින් දිගටම පාවිච්චි කරන්න මම මෙතන දැන් අවුට්පුට් ලේ එක හදා ගන්නවා tf.eras.layers.dens ඉතින් අවුට්පුට් ලේ එකේදී ඔයාලට මතක ඇති එක නියුරෝනයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට හරි එතකොට මෙන්න මේ තියෙන්නේ අපේ න්‍යූරල් නෙට්වර්ක් ආකිටෙක්චර් එක. එතකොට ඒකේ අපි හඳුන්වලා තියෙනවා හිඩන් ලේ එක, අවුට්පුට් ලේ එක සහ ඉන්පුට් ෂේප් එක හඳුන්වලා තියෙනවා මෙන්න මේ විදිහට. හරි. එතකොට මෙන්න මේ විදිහට අපි මොඩල් එකක් ක්‍රියේට් කරගත්තා ටෙන්සර් ෆ්ලෝ පාවිච්චි කරලා. දැන් මෙන්න මේ හදාගත්ත මොඩල් එක අපි කම්පයිල් කරන්න ඕනේ. මම මේ විදිහට දෙන්නම් කම්පයිල් මොඩල් කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ අපි හදාගත්ත මොඩල් එක මෙන්න මේ මොඩල් එක කම්පයිල් කරන්න. මම මේ විදිහට දෙන්නම් model.compile ඉතින් මෙතන compile කියන method එකට අපිට දේවල් කීපයක් දෙන්න පුළුවන්. අපිට පුළුවන් loss function එක හඳුන්වන්න, ඊට පස්සේ optimize එක හඳුන්වන්න, ඒ වගේම තමයි අපි මේකෙදි performance එක තීරණය කරන්න පාවිච්චි කරන matrix එක හඳුන්වන්න පුළුවන්. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට optimize කියලා තියෙනවා, ඊට පස්සේ loss weights කියලා තියෙනවා, matrix කියලා තියෙනවා. මේ විදිහට අපිට values කීපයක් add කරන්න පුළුවන්. මම මේ විදිහට values කීපයක් add කරන්න, loss එක මම මුලින්ම දෙන්නම් මේ විදිහට. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරා න්‍යූරල් නෙට්වර්ක්ස් වල රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් loss functions ගැන. ඒකෙදී අපි කතා කරා mean absolute error එක, mean squared error එක, ඒ වගේම huge loss මෙන්න මේ වගේ ආකාර කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරනවා mean absolute error එක. මම දෙන්නම් මේ විදිහට tf.errors.losses.mae. ඒතර mae කියලා අපි හඳුන්වන්නේ mean absolute error කියන එක. ඉතින් එහෙම නැත්නම් අපිට ඕන නම් මීන් ස්ක්වයර් ඩෙරේක උනත් පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. හරි මම මෙතන කමාවක් දානවා දැන් මේ විදියට. එතකොට අපි loss function එක හැදින්නුවා. දැන් අපිට පුළුවන් optimize එක හඳුන්වන්න මෙන්න මේ විදියට optimizer. ඉතින් මම ඒකත් මේ විදියට දෙනවා tf.keras.optimizers. අපිට කැමති ඔප්ටිමයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන් මම මෙතන දෙන ස්ටොකැස්ටික් ග්‍රේඩියන්ට් ඩිසන් කියන ඔප්ටිමයිස් එක. ඉතින් අපි මේක ගැන අත්‍තරම කලින් කතා කරලා තියෙනවා වීඩියෝ එකදී මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරනවා මැට්‍රික්ස් කියලා. අපි අදාළ අපි පර්ෆෝමන්ස් එක තීරණය කරන්න පාවිච්චි කරන මැට්‍රික්ස් එක දෙන්නම්. මම මෙතනදී දෙන්නම් මීන් ඇබ්සොලියුට් එරේ එක මේ විදිහට. හරි. ඒතර මෙන්න මේ විදිහට අපි මොඩල් එකක් ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ ඒක කම්පයිල් කරා. දැන් අපිට පුළුවන් මේක ට්‍රේන් කරන්න. එහෙම නැත්නම් අපි එකට පාවිච්චි කරනවා fit කියන මෙතඩ් එක. මේ විදිහට model.fit. මෙන්න මේ මෙතඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට අපි දෙන්න ඕනේ අත්‍තරම x values ටික. ට්‍රේන් කරන්න පාවිච්චි කරන x values ටික දෙන්න ඕන. ඊට පස්සේ y values ටික දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට මෙතන epoch ගානක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කී වතාවක් අපේ data set එක මේ model එකට පෙන්වනවද කියලා. මම මෙතන comment එකක් විදිහට දාගන්නම්. ट्रेन मॉडल मैं मेतन पैरामीटर का पाविच करना इपोक कियला इपोक्स विंडो ना मेतन दी अपने खेमती इपोक गाना देने पुलवा मंग देना हाथराई कियला हरे इधर अपने पुलवा वरना मैं विधि टे इपोक नंबर का विना मां हाथुर ना इपोक नंबर समान ही हाथराई कियला देमु इतुरे इपोक नंबर का मां मेतन टे पाविच करना मैं विधि टे हरे ඉතින් මෙන්න මේ විදිහට අපිට මොඩල් එක ස්ට්‍රක්චර් එක හදා ගන්න පුළුවන් ඊට පස්සේ කම්පයිල් කරන්න පුළුවන් ඊට පස්සේ ඒක ට්‍රේන් කරන්න පුළුවන් හරි හැබැයි මෙතන තව පොඩි අවුලක් තියෙනවා ඒ අවුල තමයි ඇත්තම මේ x values දෙද්දි ඇත්තම මේ input ඒ කියන්නේ feature values අපි මේක ට්‍රේන් කරන්න දෙද්දි ඇත්තම 2 dimensional විදිහට අපි දෙන්න ඕන ඉතින් මෙන්න මේ විදිහට අපි ඇත්තම දුන්නොත් මේක 1 dimensional විදිහට තියෙන්නේ ඉතින් මට මෙන්න මේ වගේ පොඩි වෙනසක් ඒකට කරන්න පුළුවන් මම දෙන්නම් tf.
expand dimensions කියන එක මේ විදිහට තියෙන්නේ. ඒක ඇතුළට මම මේ විදිහට දෙනවා x train කියන එක. ඊට පස්සේ මම මේ විදිහට axis එක හඳුන්වනවා 1 කියලා. ඉතින් column කියන එක තමයි මම මේ විදිහට axis එක 1 කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට dimension ගන්න expand කරන්න පුළුවන්. ඉතින් මෙතනදී 2 dimensional විදිහට දෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට expand කරේ. හරි. දැන් අපි එහෙනම් මේක train කරමු අපේ model එක. මම මේ විදිහට එහෙනම් train කරනවා මේක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉපොක් හතරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි මොඩල් එක මෙන්න මේ විදිහට දැන් ට්‍රේන් වෙලා ඉවරයි. ඉපොක් හතරක් මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටෙප් 8 ගාන ගිහිලා තියෙන හැම ඉපොක් එකකම. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඉපොක් එකකින් එකට මෙයා ලොස් එක කැල්කියුලේට් කරලා අපිට කියලා තියෙනවා. ලොස් එක 36.0648 කියලා තියෙනවා. ඇත්තම ලොස් එකක් මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම අපේ මැට්‍රික්ස් එකට අදාළ වැලියු එක. ඇත්තම අපි දෙකදම් පාවිච්චි කරේ. කියන්නේ ලොස් එකටත් පාවිච්චි කරේ මීන් ඇබ්සලියුට් එක. මැට්‍රික්ස් එකටත් පාවිච්චි කරේ මීන් ඇබ්සලියුට් එක. ඒ හින්දා තමයි එකම වැලියු එක මේ විදිහට අවස්ථා දෙකේදීම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉපොක් ගන්න වැඩි වෙන්න මේ විදිහට ලොස් ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් එරර් එක මෙන්න මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්තම ඒක තමයි අපිට කරගන්න ඕනේ. හැබැයි සැලකියුත් තරම් අඩු වෙලා නැහැ. හැබැයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් 36 ඉඳන් 25ට වගේ අඩු වෙලා තියෙනවා සමස්තයක් විදිහට ගත්තහම. හරි. ඉතින් මම කියන්නේ මේක හොඳම මොඩල් එකක් කියලා. හැබැයි අපි මේක තව ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අපිට පුළුවන් ඇත්තම මේක තව ඉම්ප්‍රූව් කරන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට සරල මොඩල් එකක්, මොඩල් ආකිටෙක්චර් එකක් බිල්ඩ් කරලා ඒක කම්පයිල් කරලා ඒක ට්‍රේන් කරන්න මෙන්න මේ විදිහට පුළුවන් ටෙන්සර් ෆ්ලෝ පාවිච්චි කරලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ process එක එහෙම නැත්නම් මේ flow එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. ඉතින් අපි මේක ටියුන් කරන්න කලින් එහෙම නැත්නම් මේකේ තියෙන දේවල් වෙනස් කරන්න කලින් ඉතින් ඇත්තටම අපිට ගොඩක් දේවල් මෙතනදී කරන්න පුළුවන්. අපිට තව hidden layers add කරන්න පුළුවන්. ඒ වගේම මේ layers වල තියෙන neuron ගණන් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ loss function එක වෙනස් කරන්න පුළුවන්. optimizers වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ epoch ගාන වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වෙනස් කර කර මේක ඇත්තටම ගොඩක් හොඳ model එක බවට convert කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් අපි මේකේ ඉතිරි flow එකත් බලලා ඉමු. අපි මේක එහෙනම් දැන් evaluate කරමු. අපි model එකක් build කරාට පස්සේ අපිට පුළුවන් ඒක evaluate කරන්න. ඒ වගේම අපිට ඕන පුළුවන් මේ model එක පාවිච්චි කරලා මේ model එකේ architecture එක මෙන්න මේ විදිහට බලා ගන්න. මම මේ විදිහට දෙන්නම් model.summary. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ summary එකක් මෙන්න මේ විදිහට. එතකොට මේකෙදි තියෙනවා අපි dense layers දෙකක් පාවිච්චි කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැම dense layer එකම shape එක මේ විදිහට බලා ගන්න පුළුවන්. output shape එක 4යි. ඉතින් අපි දන්නවා අපි පළවෙනි ලේ එක එහෙම නැත්නම් හිඩල් ලේ එකදී අපි පාවිච්චි කරේ නියුරෝන 4ක්. ඒ වගේම තමයි අවුට්පුට් ලේ එකදී නියුරෝන 1ක් පාවිච්චි කරේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පේනවා මේ හිඩල් ලේ එකදී අපි පාවිච්චි කරන පැරාමීටර්ස් ගන්න මේ විදිහට 8යි කියලා තියෙනවා. ඇත්තටම ඔයාලට මතක ඇති අපි නියුරෝන 4ක් පාවිච්චි කරනවා. එතකොට මේ හැම නියුරෝනයක්ම weights වලින් සම්බන්ධ වෙනවා. ඔයාලට මතක ඇති input ලේ එකදී අපි එක value එකයි පාවිච්චි කරේ. ඒ value එක මෙන්න මේ 4ත් එක්කම සම්බන්ධ වෙනවා. එතකොට weights 4ක් තියෙනවා එතන. ඒ වගේම තමයි මේ නියුරෝන 4ට අදාළ වෙනම bias terms තියෙනවා. ඉතින් මේ bias term 4 ඒ වගේම තමයි weights values 4 මෙන්න මේ දෙකේ එකතුව තමයි මේ විදිහට 8යි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි output layer එක ගත්තොත් එහෙම ඔයාලට මතක ඇති output layer එක hidden layer එකට සම්බන්ධ නැහැ වෙලාම. එතකොට hidden layer එකේ නියුරෝන 4ක් තියෙනවා output layer එකේ 1යි. එතකොට එතනදී weights values 4ක් තියෙනවා. ඒ වගේම තමයි output layer එකේ ඒ කියන්නේ ඒ අදාළ neuron එකේ එක bias term එකක් තියෙනවා. එතකොට එතනදී සම්පූර්ණ පැරාමීටර්ස් ගන්න 5යි. weights values 4යි bias term 1යි. ඉතින් මේ විදිහට තමයි මෙන්න මේ පැරාමීටර්ස් ගන්න හැදිලා තියෙන්නේ. එතන සම්පූර්ණ trainable පැරාමීටර්ස් ගන්න 13ක් කියලා තියෙනවා. ඉතින් මෙතන non trainable පැරාමීටර්ස් කියලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි වෙනම පස්සේ කතා කරමු. transfer learning වලදී අපි ඒක ගැන ටිකක් කතා කරන්න ඕන. දැනට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට trainable පැරාමීටර්ස් 13ක් කියලා ඇවිල්ලා තියෙනවා. අර weights values සහ bias terms වල ඒ සම්පූර්ණ එකතුව. හරි ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ මොඩල් එක අපි ට්‍රේන් කරපු මොඩල් එක පාවිච්චි කරලා ප්‍රෙඩිකෂන්ස් ගන්න මම මේ විදිහට දෙනවා ප්‍රෙඩිට් model.predict මේකට අපි දෙන්න ඕනේ අපේ ටෙස්ට් කරන්න අපි වෙන් කරපු x values ටික. ඒක අපිට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් x test කියලා. දැන් මේක රන් කරොත් එහෙම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ප්‍රෙඩිකෂන්ස් ටික මොඩල් එකෙන් ආපු ප්‍රෙඩිකෂන්ස් ටික. ඉතින් අතරම මම මේක සේව් කරගන්න වේරියබල් එකකට මම දෙන්නම් y predictions කියලා. predictions value ටික තමයි මේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් y predictions වලින් පළවෙනි values පහ වගේ අපි බලමු.
පළවෙනි වැලියුස් පහ වගේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ මොඩල් එක පාවිච්චි කරලා අපි ප්‍රෙඩික්ෂන්ස් ගත්තා. ඒ ප්‍රෙඩික්ෂන්ස් වල පළවෙනි වැලියු පහ. ඉතින් අපි දන්නවා අතර මේ වැලියුස් පහට අදාළ ඇක්චුවල් වැලියුස් උත් තියෙනවා. ඇක්චුවල් y වැලියුස් උත් තියෙනවා. අපි මේ විදිහට දෙනවා y test. ඒක අපි බෙදාගත්තා y test කියලා. ආ ඒකෙත් එතකොට පළවෙනි වැලියුස් පහ බැලුවා නම් හරි අපි. දෙන්නම් dot head. හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙන මෙන්න මේ යගේ 68 දශම ගාණ හැබැයි ඇක්චුවල් වැලියු එක 92 දශම ගාණ. ඊළඟට මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙනවා 57ක් ඇක්චුවල් වැලියු එක 79යි. ඊළඟට 71ක් මොඩල් එකෙන් ප්‍රෙඩිට් කරලා තියෙනවා ඒකට ඇක්චුවල් වැලියු එක 97යි. ඊට පස්සේ මොඩල් එකෙන් 3ක් කියලා ප්‍රෙඩිට් කරලා තියෙනවා ඇක්චුවල් වැලියු එක 8යි. එන්නේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ප්‍රෙඩික්ටඩ් වැලියුස් සහ actual values ඉතින් වලට පේනවා මේකෙත් select view තරම් වෙනසක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මේක සුදුසුම model එකක් නෙමෙයි. අපිට මේක තව වෙනස් කරන්න පුළුවන්, තව improve කරන්න පුළුවන්. අපි මේ දේවල් ගැන බලමු ඊට පස්සේ කොහොමද ඒක improve කරන්නේ කියලා. දැනට අපි මේකේ flow එකේ ඉතිරි කොටස් ටිකත් හදාගෙන යමු. හරි. එතකොට අපි predictions ගත්තා. ඉතින් අපිට දැන් පුළුවන් මේක පොඩ්ඩක් visualize කරලා බලන්න කොහොමද ඇත්තම predictions ටික ඇවිල්ලා තියෙන්නේ කියලා actual values එක්ක. ඉතින් ඒක අපිට මෙන්න මේ command එක හරහා කරන්න පුළුවන්. මම එතකොට කලින් විදිහටම matplotlib library එක පාවිච්චි කරන්නේ. එතකොට මේ විදිහට ට්‍රේඩින් ඩේටා සෙට් එක plot කරනවා, ඊට පස්සේ ටෙස්ටින් ඩේටා සෙට් එක plot කරනවා. ඒ වගේම predictions ටිකත් අපිට plot කරන්න පුළුවන්. එතකොට predictions ටික මම මේ විදිහට y predictions කියලා ගත්තේ. ඒක මේ විදිහට එන්න ඕන. හරි. ඉතින් මේ විදිහට අපිට මේක run කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට nil පාටින් තියෙන ඇත්තම ට්‍රේනින් ඩේටා සෙට් එක. ඒක නැතුව පොඩ්ඩක් අපි මේක මේ plot කරලා බලමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට කහ පාටේ තියෙන්නේ ඇත්තම අපේ ඩේටා සෙට් එක. ඇත්තම අපේ ඩේටා සෙට් එකට අදාළ x values සහ y values. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඒවට අදාළව model එකෙන් predict කරපු ඩේටා ටික. ඉතින් ඔයාලට පේනවා ඇත්තම model එකෙන් මෙන්න මේ වගේ best fit line එකක් තමයි හදාගෙන තියෙන්නේ අපේ ඩේටා සෙට් එකට අනුව. එතකොට ඒක ගොඩාක් සාර්ථක නෑ. හැබැයි ඔයාලට පේනවා අපි බිල්ඩ් කරපු න්‍යූරල් නෙට්වර්ක් එකට යම් තාක් දුරට හැකියාවක් ලැබිලා තියෙනවා එකක් සාධාරණ විදිහට පැටර්න් එකක් හඳුනා ගන්න. ඉතින් අපි මේ විදිහට plot කරලා බැලුවේ මොඩල් එකෙන් predictions දුන්න ටික සහ අපේ testing values ටික. ඉතින් මේ විදිහට අපිට ඕනම් මේක evaluate කරන්න පුළුවන්. මම දෙනවා මේ විදිහට model.evaluate. evaluate කියලා predefined method එකක් තියෙනවා TensorFlow වලදී. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී අපිට prediction අරගෙන ඒව ටික දෙන්න ඕනේ. අපිට කෙලින්ම ටෙස්ටිං ඩේටා සෙට් එක දෙන්න පුළුවන්. ටෙස්ටිං ඩේටා සෙට් එක මට මේ විදිහට දෙන්න පුළුවන් x test, ඊට පස්සේ මම දෙනවා y test. ඒක දුන්නාම කෙලින්ම අපිට මෙන්න මේ වගේ values දෙකක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ඉන්නේ අපි අර අතනදී define කරපු performance measure එක. අපි මෙතනදී පාවිච්චි කරේ mean absolute error එක. එන්නේ ඒ loss එකම තමයි මෙන්න මේ විදිහට දෙවෙනි value එක විදිහටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අතනදී අපි mean squared error එක සහ mean absolute error එක දුන්නොත් එහෙම මෙතනදී values දෙකක් අපිට ගන්න පුළුවන්. දැනට එතකොට mean absolute error එක තමයි අවස්ථා දෙකේදීම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් loss එක 12.5ක් වගේ value එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපිට මීට වඩා ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ performance එක තීරණය කරන්න. එහෙම නැත්නම් මේ model එක evaluate කරන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් performance measures කීපයක් තියෙනවා. ඉතින් මේ model.evaluate කියන මෙයාලගේ predefined method එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් mean absolute error එක පාවිච්චි කරන්න, mean squared error එක පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට අපිට මේකේ performance එක තීරණය කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට mean absolute error එක method එක පාවිච්චි කරනවා. හරි. මේ විදිහට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකට පාවිච්චි කරන්න මම tf.matrix.mean absolute error කියන method එක. එතකොට ඒකට ටෙස්ටිං වැලියුස් ටික දෙනවා. ඒ වගේම තමයි prediction values ටික දෙනවා. මම මෙතන දෙනවා y predictions කියලා. අපි y predictions කියලා ගත්තේ predicted predictions ටික මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට tf.squeeze කියලා method එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ y predictions. y predictions කියන එකේ shape එක බැලුවොත් එහෙම මෙන්න මේ shape එක ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට 2 dimensional විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට dimensions දෙකක් තියෙනවා 60,1 කියලා. හැබැයි මේ y test බැලුවොත් එහෙම y test බැලුවොත් එහෙම y test.shape කියන එක බැලුවොත් එහෙම ඒක 1 dimensional විදිහට තියෙන්නේ. අරක 2 dimensional විදිහට තියෙන්නේ. හැබැයි මෙතනට අපි ඔක්කොම 1 dimensional විදිහට දෙන්න ඕනේ.
मे विधि स्क्वी की मेथड पावित करे दिन एक पास बेलव शेप मे प्रिडिक्शन स्कीन की एक स्की स्कीन मेथड पावित कराट पास शेप बेलवते मेन मे विधि बलागंड पड़वा हाँ मेन मे विधि वन डिमेंशनल विधि हेदीला इन एम अभी मेतन स्की स्कीन मेथड पावित करानी अरे रन करते अभी बलगंड मेन एब्सोल्यूट मेन मे विधि तुला दशम पहा बिंदु ऐखीला अभी खाली मे इवेल्युएट कर पावित करे मेन एब्सोल्यूट योट तोला तुला दशम पहा कीला विल तीन मेतन तुला दशम पहा कीला विल तीन इवक मेन स्क्वेर तपेट मेतन पावित करें पुलवा मैं एक कटादाल कोड मेन मे विधि गवा එතකොට y ප්‍රෙඩ් කියලා එකක් නැහැ කියලා කියන ඇත්තම අපි ප්‍රෙඩික්ෂන්ස් ටික y ප්‍රෙඩික්ෂන්ස් කියලා ගත්තේ මම මේ විදිහට දෙනවා දැන් රන් කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මීන් ස්ක්වයර්ඩ් එරර් එක මේ විදිහට 221ක් කියලා ඇවිල්ලා තියෙනවා හරි ඉතින් මෙන්න මේ විදිහට අපිට මොඩල් එක ඉවැලියුවේට් කරන්න පුළුවන් model.evaluate කියන මෙතඩ් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් ඉදින් අපිට පුළුවන් මීන් ඇබ්සලියුට් එරර් එක පාවිච්චි කරන්න එහෙම නැත්නම් මීන් ස්ක්වයර්ඩ් එරර් එක පාවිච්චි කරන්න පුළුවන් හරි දැන් එහෙනම් අපි ඊළඟ පාර්ට් එකට එමු අපි ඊළඟට කරන්න ඕන දේ තමයි මේක මේ මොඩල් එක තව ඉම්ප්‍රූව් කරන එක ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ විදිහට තමයි අපි මොඩල් ආකිටෙක්චර් එක බිල්ඩ් කරේ මෙන්න මේ විදිහට ආකිටෙක්චර් එක හැදුවා ඒක මේ විදිහට කම්පයිල් කරා ඒක මෙන්න මේ විදිහට ට්‍රේන් කරා හරි දැන් අපි බලමු මේකට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා අපිට පුළුවන් මේකට තව ලේයර්ස් ඇඩ් කරන්න මම මේ විදිහට තව හිඩන් ලේයර් එකක් ඇඩ් කරනවා මම මේ විදිහට දෙනවා tf.keras.layers. अरे एक मम इनपुट नोट्स न्यूरोन गाने विधि दहायक हाँ मित्र मैं फलवीन लेगी न्यूरोन गाने विनस्कर मे विधि अभी कमी गाने दिन बोलो मम दिना हेट हाथ रखी दिना इतो फलवीन हिट लेगी न्यूरोन हेट हाथ रखी दीरा तीनों इलंग न्यूरोन दहायक दीरा तीनों इतो मेदी हिट लेयर्स देखा इट से मेदी आउटपुट लेगा आउटपुट लेकिन हेवेल मेकाई दिन मेतन මොකද මෙතනදී එක කන්ටිනියස් වැලියු එකක් තමයි අපිට ප්‍රෙඩිකෂන් එක විදියට ගන්න ඕන. ඊළඟට අපිට මේ විදියට මීන් ඇබ්සලියුට් එරර් එක තියෙනවා අපිට මීන් ස්ක්වයර්ඩ් එරර් එක පාවිච්චි කරන්න පුළුවන්, ඔප්ටිමයිස් එක වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදියට දැන් අපි වෙනස් කරේ තව ලේ එකක් ඇඩ් කරපු එක විතරයි සහ ඒකට අදාළ නියුරෝන ගණන් වෙනස් කරා. අපි බලමු මේක රන් කරලා. ආ, හතරම අපි මෙතන ක්‍රමාවක් දාන්න ඕන. හරි, දැන් ආපහු රන් කරමු. හරි දැන් ඔයාලට පේනවා 48යි කලින් ලොස් එක ඊට පස්සේ 35ට අඩු වෙලා තියෙනවා. හැබැයි කලින් අපිට අන්තිමට 25ක් කියලා ආව ලොස් එක. ඒ කියන්නේ කලින් අවස්ථාවේදී හොඳයි මීට වඩා. අපි මේකත් පොඩ්ඩක් බලමු model.summary කියන එක. ආ දැන් ඔයාලට පේනවා අපි නියුරෝන ගණන් වෙනස් කරපු හින්දා මෙන්න මේ විදිහට පැරාමීටර්ස් ගණන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ predictions ටිකත් මේ විදිහට ගමු. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි ප්‍රෙඩිකෂන්ස් දීලා තියෙන්නේ මොඩල් එකේ. මෙන්න මේ විදිහට තමයි අපේ ටෙස්ටින් ඩේටා සෙට් එකේ තියෙන්නේ. හැබැයි ප්‍රෙඩිකෂන්ස් ටික දීලා තියෙන්නේ මේ විදිහට. එතකොට අර කලින් තිබ්බට වඩා ගොඩක් අවුල් දැන් තියෙන විදිහ. ඉතින් දැන් ආපහු පොඩ්ඩක් වෙනස් කරමු. අපි බලමු තව මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ආ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔප්ටිමයිස් එක වෙනස් කරන්න. මම මෙතනට පාවිච්චි කරනවා ඇඩම් ඔප්ටිමයිස් එක. ඉතින් ස්ටොකැස්ටික් ග්‍රේඩියන්ට් ඩිසයින් පාවිච්චි කරන්න පුළුවන්. ඇඩම් ඔප්ටිමයිස් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඔප්ටිමයිසර්ස් කීපයක් අපිට තියෙනවා. මම මෙතන තව පැරාමීටරයක් දෙනවා ලර්නින් රේට් එක. අපිට පුළුවන් මේ විතර LR කියලා දෙන්න ලර්නින් රේට් එක. මම මෙතන දෙනවා 0.05ක් කියලා. ඉතින් ඔයාලට වෙනවා ඩිෆෝල්ට් වැලියු එක 0.01ක් කියලා තියෙන්නේ. අපිට මේක වෙනස් කර කර බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතන ඉපොක් නම් එක ඉපොක් ගාන වැඩි කරනවා 10ක් කියලා. දැන් අපි මේක අපෝ රන් කරමු. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විතර 10 වතාවක් රන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් 10 වතාවක් ට්‍රේන් වෙලා තියෙනවා. 10 වතාවක් අපේ ට්‍රේනින් ඩේටා සෙට් එක මොඩල් එකට පෙන්නලා තියෙනවා. ආ, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ආරම්භයේදී ලොස් එක තිබ්බේ 45යි. ඉවර වෙද්දී 2.48872යි. ගොඩක් අඩු වෙලා තියෙනවා. සැලකිලි තරම් අඩු වෙලා තියෙනවා. අපි දැන් මේකත් පොඩ්ඩක් බලමු දිගින් දිගටම රන් කරලා අරන්. සමරීක බැලුවා. ප්‍රෙඩිකෂන්ස් ටික ගත්තා. අපි මේකත් ප්ලොට් කරලා බලමු. හරි, දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට
ගොඩක් තුරට සාර්ථකයි අපේ මොඩල් එක. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට කහපාටේ තියෙන ටෙස්ටිං ඩේටා සෙට් එක සහ මොඩල් එකෙන් දුන්න ප්‍රෙඩිකෂන්ස් ටික තමයි මෙන්න මේ විදිහට රතු පාටින් දක්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේක ඔප්ටිමයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ පැරාමීටර්ස් ටියුන් කරලා අපිට හොඳ න්‍යූරල් නෙට්වර්ක් එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් ලොස් ටික බැලුවොත් එහෙම මොඩල් ඩොට් ඉවැලියුවේට් කියන එකෙන් ඔයාලට පේනවා 2 දශම ගණන් වලට අඩු වෙලා තියෙනවා. ඉතින් මීන් ඇබ්සලියුට් එරර් එක කලින් තිබ්බේ 12.5යි දැන් බැලුවොත් එහෙම 2.5ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මීන් ස්ක්වයර්ඩ් එරර් එක බැලුවොත් එහෙම කලින් 221යි තිබ්බේ අපි බලමු දැන් කීයද කියලා. දැන් 9.71යි. ඉතින් මේ විදිහට එරර් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් රීග්‍රෙෂන් මොඩල් එකක් බිල්ඩ් කරන්න ටෙන්සර් ෆ්ලෝ පාවිච්චි කරලා න්‍යූරල් නෙට්වර්ක් එකක් බිල්ඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මෙතනදී ඔප්ටිමයිස් එක වෙනස් කරා, ඒ වගේම ඉපෝ ගාන වෙනස් කරා. තව ඔයාලට පුළුවන් ලොස් ෆන්ක්ෂන් එක වෙනස් කරන්න පුළුවන්. තව මේකට ලේයර්ස් ඇඩ් කරන්න පුළුවන්, න්‍යූරෝන ගණන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට කැමති කැමති දේවල් කර කර මේක චෙක් කරලා බලන්න පුළුවන් මේකේ ලොස් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක කොහොමද තවත් ඉම්ප්‍රූව් කරන්න කියලා. ඉතින් මම හිතනවා දැනට ගොඩක් හොඳ මොඩල් එකක් අපිට ලැබිලා තියෙනවා කියලා මෙන්න මේ ප්‍රස්තාරයෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අවසාන වශයෙන් මෙන්න මේ වගේ දේවල් ටිකක් පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් අපි මොඩල් එක සේව් කරා මෙන්න මේ විදිහට මොඩල් කියලා. සහ මේ මොඩල් එක අපි ට්‍රේන් කරා මෙන්න මේ විදිහට. අපිට පුළුවන් මේ ට්‍රේන් කරාට පස්සේ මෙන්න මේකේ මේ මොඩල් එකේ අවසානයේදී ඉතිරි වෙන weights values එක එක hill layers වල, ඒ වගේම output layers වල ඒ න්‍යූරෝන වලට අදාළ weights values, ඒ වගේම bias terms අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකට මම මේ විදිහේ variable එකකට මේක සේව් කරනවා. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම history කියලා දෙන්න. දැන් ආපහු මේක අපි ට්‍රේන් කරමු. හරි. ඉතින් දැන් මේක ට්‍රේන් වුණාට පස්සේ මෙන්න මේ history කියන variable එක හරහා අපිට ගන්න පුළුවන් ඒකේ අදාළ values ටික. ඒ වගේම තමයි එක එක epoch එකකින් epoch එකකට අදාළ loss values ටික එන්නේ වගේ දේවලුත් අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි හැදුවේ එතන history කියලා variable එකක්. අපිට ඒක මෙන්න මේ විතර පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ history කියන එක හරහා අපිට පුළුවන් history.history ඒකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් loss කියලා key එකක්. ඉතින් අපි ඒක වෙනව පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ විතර බලා ගන්න පුළුවන් history.history. එතකොට අර මොඩල් එක train වෙද්දි ඒකට අදාළ data ටික තමයි මෙතන මේ history එකේ ඇතුළත් වෙන්නේ. ආ ඔයාලට බලා ගන්න පුළුවන් අපි කතා කරන්නේ අපි මේකේ epoch 10ක් පාවිච්චි කරේ. එතකොට මේ epoch එකින් එකට මෙතන බලා ගන්න පුළුවන් loss value සහ මේ අපි පාවිච්චි කරන මැට්‍රික්ස් එකේ වැලියු එක. ඉතින් මෙතනදී නම් දෙකේදීම අපි මීන් ඇබ්සලියුට් එරර් එක පාවිච්චි කරේ. එහෙනම් තමයි අවස්ථා දෙකේදීම එකම වැලියු එක තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ පළවෙනි ඉපොක් එකට අදාළ loss එක, ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි ඉපොක් එකෙන් පස්සේ loss එක, තුන්වෙනි ඉපොක් එකෙන් පස්සේ loss එක එන්නේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ loss values පාවිච්චි කරලා අපිට මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් නිරූපණය කර ගන්න පුළුවන්. මේකෙන් අපිට ගන්න පුළුවන් ඉපොක් එකකින් එකට කොහොමද loss එක අඩු වෙලා තියෙන්නේ කියලා. ආ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට epoch 6ක් වගේ යද්දි epoch 6ක් වගේ යද්දි ගොඩක් අඩු වෙලා තියෙන loss එක. ඉතින් epoch 6ක් වගේ ඇතන ප්‍රමාණවත් මේකට මේ මොඩල් එකට මෙන්න මේ වගේ data ටිකක් අපිට ගන්න පුළුවන්. අර මොඩල් එක train වුණ history එක හරහා. ඒ වගේම තමයි අපිට තව දෙයක් බලා ගන්න පුළුවන් මේ මොඩල් එක train වුණාට පස්සේ අවසානයේදී ඒ අදාළ weights values සහ bias terms එක එක න්‍යූරෝනයට අදාළ එන්නේ ටිකත් අපිට මෙන්න මේකෙන්ම බලා ගන්න පුළුවන්. ඒකට මම මේ වගේ කෝඩ් එකක් පාවිච්චි කරනවා. එතකොට මේකෙදී අපි අරන් දෙන්නේ මේ මොඩල් එක. අපි අර පාවිච්චි කරපු මොඩල් එක. ඉතින් අතන මෙතනදී අපි රීග්‍රෙෂන් වලට අදාළ මොඩල් ආකිටෙක්චර් එකක් අපි හැදුවේ model.layers කියන එකෙන්. අපිට layers එකින් එකට ගමන් කරන්න පුළුවන්. එතකොට මේ එකින් එක මේ layers වලට අනුව ඒකට අදාළ weights values, bias terms මෙන්න මේ විතර බලා ගන්න පුළුවන්. මම මේක රන් කරලා පෙන්නන්නම්. හරි. මෙන්න මේ විතර බලා ගන්න පුළුවන් සම්පූර්ණ bias values සහ weight values. ඉතින් ඔයාලට මෙන්න මේ විතර බලා ගන්න පුළුවන් weights values සහ bias terms. මෙතනදී ඔයාලට මතක ඇති input layer එකේදී අපි එක node එකයි පාවිච්චි කරේ. ඊට පස්සේ පළවෙනි hidden layer එකට ඒක සම්බන්ධ වෙනවා. පළවෙනි hidden layer එකේදී node 64ක් පාවිච්චි කරා අපි. එතකොට එතන සම්බන්ධකම්, එහෙම නැත්නම් connections 64ක් තියෙනවා. ඉතින් ඒවට අදාළව මේ විදිහට weights 64ක් තියෙනවා. ඒ වගේම තමයි මේ පළවෙනි hidden layer එකට අදාළව node 64ක් තියෙනවා. ඒ කියන්නේ bias terms 64ක් මෙන්න මේ විදිහට තියෙන්න ඕන. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට දැන් තියෙන්නේ දෙවනි layer එකට අදාළ. ඒ කියන්නේ පළවෙනි hidden layer එක සහ දෙවනි layer එකට දෙවනි layer එක අතර තියෙන connections වලට අදාළ weight values. ඉතින් ඔයාලට මතක ඇති පළවෙනි layer එකේ 64ක් තිබ්බ, දෙවනි layer එකේ 16ක් තිබ්බා. ඉතින් මෙතන connections ගන්නට අදාළව
මෙන්න මේ විදිහට weights values තියෙනවා. ඒ වගේම තමයි මේ දෙවෙනි hidden layer අදාළව bias terms මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි 10ක් පාවිච්චි කරේ neuron. එතකොට එතනින් 10ක් තියෙනවා මේ විදිහට. ඒ වගේම තමයි දෙවෙනි hidden layer සහ output layer බැලුවොත් එහෙම එතනදී connections 10ක් තියෙනවා. මොකද අපි පාවිච්චි කරපු දෙවෙනි hidden layer එකේ node 10ක් තියෙනවා. output layer එකේ node 1යි තියෙන්නේ. එතකොට එතන connections 10ක් තියෙනවා. ඒ connections 10ට අදාළ weights values මේ තියෙන්නේ. සහ ඒ output layer එකේ bias term එක තමයි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අතරම අපි පොඩි architecture එකක් හැදුවනම්. ඉතින් කලින් අවස්ථාවේදී අපි මේක බලුවනම් අපිට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඔයාලට මේකෙන් අදහසක් ගන්න පුළුවන් weights values සහ bias terms කොහොමද තියෙන්නේ කියලා neural network එක. හරි ඉතින් මෙන්න මේ කොටස ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක හරහා. ඒතර අපි අද කතා කරේ regression problem එකකට අදාළව කොහොමද neural network එකක් build කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ හොඳ neural network එකක් අපිට build කරගන්න පුළුවන් වුණා අපි පාවිච්චි කරපු data set එකකට අදාළව. ඉතින් මේකට අදාළ සම්පූර්ණ code එක ඒ වගේම data set link එක මෙන්න මේ හැමදේම මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මෙතනදී build කරපු neural network එක. ඉතින් මේකෙදී අපි මුලින්ම model එකක් create කරා. ඒ කියන්නේ model එකට අදාළ architecture එකක් හැදුවා. ඊට පස්සේ ඒක compile කරා සහ ඒක train කරා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති regression problem එකකට අදාළව neural network එකක් build කරන්න පුළුවන් TensorFlow පාවිච්චි කරලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ video එක හරහා ඒ කියන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි ඊළඟ video එකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා classification problem එකකට කොහොමද neural network එකක් build කරන්න කියලා. ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මොනටම හම්බෙමු.